අයිබෝන් සත්‍ය අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් නිඩමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල COVID-19 පාලනය නොකළොත් ලෝක ජනගහනයෙන් 60%කට ජීවිතය අහිමි වෙයි සුප්‍රසිද්ධ විද්‍යාචාර්යෙකුගෙන් අනතුරු හැඟවීමක් අලියද හදවතද UNP තීරණය හෙට රනිල්ට අවසන් පරිච්ඡේදය ලියන්න ඉඩ දෙන්න කණින් ඇදලා එළියට දාන්න එපා නවින් සිරිකොතේදී ඉල්ලයි අලියා අපිට දුන්නා නම් ප්‍රශ්නේ ඉවරයි හර්ෂණ විපක්ෂනායක කාර්යාලයේදී කියයි නිදහස් පක්ෂ පොදු ජන පෙරමුණු සංධානයටත් සලකුණු අර්බුදයක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යා ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව අගමැති කියයි ගුවන් විදුලි ගීත ප්‍රචාරයට රුපියල් 20යි රූපවාහිනී ගීත ප්‍රචාරයට රුපියල් 100යි කතරු භාගයේ ගෙවීම මාර්තු මාස පළමුවනදා සිට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ප්‍රථමයෙන්ම අවධානය දේශීය පුවත් වෙත එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනගනු ලබන සංධානයේ සලකුණ සම්බන්ධයෙන් මේ වන විට හටගෙන ඇති අර්බුදය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් හෙට දින එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතව තිබෙනවා එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සන්ධානය ගොඩනගන නව බලවේගයේ සලකුණ සම්බන්ධයෙන් වන ගැටුම මෙතෙක් විසඳා ගැනීමට හැකි වී නැහැ. පසුගිය සඳුදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නිමාවට පත්වෙද්දී සලකුණ සම්බන්ධයෙන් පමණක් ගැටලු මතුව තිබූ එජෝප සන්ධානය තුළ දැන් ප්‍රතිපත්තිමය සහ පරස්පර විරෝධී මත හා ගැටුම් රැසක් නිර්මාණය වී තිබෙනවා. මෙලෙස එජෝප අර්බුදය උග්‍ර අතට පත්වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කණ්ඩායම හදවත සලකුණ යටතේ සමගි ජනබලවේගය ලෙස සිය මැතිවරණ සටන දියත් කිරීමට සූදානම් වීමත් සමගයි. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය දැඩිව ප්‍රකාශ කරන්නේ කවුරුන් කුමන සලකුණකින් ඉදිරිපත් වුවද ඉදිරි මැතිවරණයේදී එජාපය අලියා ලකුණින් ඉදිරිපත් විය යුතු බවයි. එවන් පසුබිමක් තුළ මෙතෙක් කලක් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වී සිටි පාටලි චොම්පික රණවක මහතා මහලේකම් ධූරය දරන ජාතික හෙළවුරුමය මනෝ ගණේෂන් මහතා නායකත්වය දරන දමිළ ප්‍රගතිශීලී සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජාතික සමගි බලවේගයත් සමග ඊයේ දින සන්ධානගත වීමට පියවර ගත්තා. එම සියලු කාරණා සැලකිල්ලට ගනිමින් මෙමේ ජාප අර්බුදය අවසන් කර පිළිතුරක් ලබා ගැනීමේ අරමුණින් හෙට දින එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතයි. මේ අතර මෙම අර්බුදය සම්බන්ධයෙන් අදත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන පාර්ශවය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පාර්ශව මාධ්‍ය හමු කැඳවමින් මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා සජිත් ප්‍රේමදාස මැතිතුමාට අලුත් සන්ධානයක් පිහිටවලා ඒ සන්ධානය ඇතුළත එක්සත් ජාතික පක්ෂය ඇතුළු සිසු පක්ෂ ටික යන්න. ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අලියා ලකුණෙන් ඡන්දෙ ඉල්ලන්න ඕනේ කියන කතා අදහසක් ප්‍රකාශයට පත් වුණා. අපි තමයි මේ එක්සත් ජාතික පක්ෂය. අපි සියලුම දෙනාම අලියා ලකුණෙන් ඡන්දෙ ඉල්ලන්න කිසිම ගැටලුවක් නැහැ. අලියා ලකුණෙන් ඡන්දෙ ගැටලුවක් නැහැ. අපි අලුතෙන් හදන සන්ධානයට මේ මැතිවරණයේදී අලි ලකුණ ලබා දුන්නා නම් ඒතොර ඒ ප්‍රශ්නේ විසඳනවා. මේක මේ දැන් හොඳටම ඇති. දැන් මේ සතියේ අවසාන තීන්දුව ගන්න අවශ්‍යමයි. අපි එක්සත් ජාතික පක්ෂයට සජිත් ප්‍රේමදාස මැතිතුමාට ප්‍රකාශ කරලා තියෙනවා හෙට වෙනකොට අවසාන තීන්දුව අරගන්න. අවසාන තීන්දුවක් ගන්න ඕනේ හෙට වෙනකොට. මේ මැතිවරණයේදී අපි කණ්ඩායම් දෙකක් හැටියට ඉල්ලනවාද එක කණ්ඩායමක් හැටියට ඉල්ලනවාද කියන එකේ තීන්දුව තමයි ගන්න තියෙන්නේ. ඉතින් පැහැදිලිවම කියන්නේ දැන් එක්සත් ජාතික පක්ෂේ බාර දෙන්න ඕනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. අපිත් හිතුවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකට අනුමැතිය ලැබුණාම බොහොම සද්භාවයෙන් අපේ නායකකාරකාදීන් මේ වැඩේට උදව් කරනවා. හැබැයි අද වෙනකොට අපිට පැහැදිලිලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ සේරම දීලා ඊළඟ සතියේ දානවා දුස්රා පන්දුවක් අපේ නායකයෝ ජන බලවේග හැදුවට අලුත් සංවිධාන හැදුවට සියලු දෙනාම අලියගෙන් ඉල්ලන්න ඕන. අලියාව අවභාවිතා කරනවා. අලියාට මුවා වෙලා තමන්ගේ න්‍යාය පත්‍රය නැවත ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. අපිට ඒක වෙන්න ඉඩ තියන්න බෑ. අපිට හැරෙනකොට දන්නවා මොකටද පොල් පැලේ කන්නද අප පැලේ කන්නද එන්නේ කියලා. අපේ තීරණාත්මක සාකච්ඡා නිසා අපේ ඉල්ලීම පරිදි ඒක සඳුදා දිනේ දක්වා
කල්දාලතින අපේ අවසන් තීන්දුව එට දවසේ ගන්න අල්ලියා ලකුණෙන් අපි දන්න හස්තිරාජය යටතින් තරම් කරන්න තමයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අති බහුතර තීරණය. මම නම් කිසිසේත්ම අල්ලියා ලකුණෙන් තොරව වෙන කිසිම ලකුණකින් මම තරම් කරන්න යන්නේ නැහැ. අපේ තිබ්බ ඡන්ද ටිකවත් අපිට ගන්න බැරි වෙයි අල්ලියා ලකුණෙන් තරඟ කරේ නැත්තම්. අලිය ලකුණ නැත්තම් අනාගතේ මම තරඟ කරනවද නැද්ද කියන එක මට ගැටලුවක්. මේ සිකුරාදා හැන්දාවේ දෙකහමාරට අපි නැවතත් හම් වෙනවා. ශ්‍රීලංකා පොදු ජන කෙනෙකුට ඇවිල්ලා ඉතාමත් සුළු කාලයක් තුළ පොහොට්ටුව ලකුණ ජනතාව අතරට ගියා. පොහොට්ටුව ඇත්ත වශයෙන්ම 2018 ස්ථාපිත වුණා. මේ හදවතට තාම එහෙම එකක් වෙලා නැහැ. දැන් ඔබතුමන්ලා ඉන්ටර්නෙට් එකේ දකින්න ඇති ෆේස්බුක් එකේ මේකට ගහන ජෝක්ස් ටික වැලන්ටයින්ස් ඩේ එක සම්බන්ධව. හරි, ඉතින් ඒ වාගේ නිකන් හාස්‍ය ජනක ලකුණක් ඒක. ප්‍රේමදාස මහත්තයා අද දින්න නම් එතුමාට විරුද්ධව වචනයක්වත් කවුරුත් කතා කරන්නේ නැහනේ. එතුමා එහෙනම් ජනාධිපති. පක්ෂයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ පරාජයට ලක් වුණාම තමයි සියලු දෙයක්ම අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වයසත් 72යි. එතුමා පිළිගන්නවා එතුමාට වැඩි කල් නැහැ කියලා. එතුමාගේ අන්තිම පරිච්ඡේදය නම් එතුමාට ඒක ලියන්න දෙන්න. එහෙම කණෙන් ඇදලා මේ ලියට දාන්න මේ එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායක් නැහැ. මේ අතර තවත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් අතරද ලාංඡනය සම්බන්ධයෙන් කිසියම් ගැටලුකාරී තත්වයක් මතුව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවා ගැනීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයේදී ලාංඡන දෙකක් යටතේ ඉදිරිපත් වීමට බොහෝ සෙයින්ම ඉඩ ඇති බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. ජනාධිපති අපේක්ෂකයා හැටියට ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ හදන්න සන්ධානගත වෙන්න කිවිසුමකට එළඹිලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ කිවිසුම තුන ප්‍රකාරව අපට ඉතුරු ඉදිරියේ තියෙන මහා මැදිරෙන්න තා ශක්තිමත් ප්‍රබල කණ්ඩායමක් ඉදිරිපත් කරලා විශාල ජයග්‍රහණයක් සඳහා යෑමට හැකියාව තියෙනවා. අපි හිතන්නේ ලංකාවේ දිස්ත්‍රික් 22 එක ලාංඡනයකින් ඉදිරිපත් වීම උපරිම ප්‍රමාණයක් මන්ත්‍රීවරු ලබා ගැනීමට අපට උපක්‍රමශීලීව පාඩු. ඒ නිසා දිස්ත්‍රික් 15කට වඩා ප්‍රමාණයක් එක ලාංඡනයකිනුත් ඉතුරු දිස්ත්‍රික් ටික තව ලාංඡනවලුත් ඉල්ලන්න බලන්න. සම්දානයේ ප්‍රතිපත්ති මේ රාමුවෙන් අපේ දිස්ත්‍රික් වල තිබිච්ච අන්තිම මැතිවරණයේදී ඇතිවෙච්ච ප්‍රතිඵල මත ඉඳගෙන අපට ක්‍රියාත්මක වෙන්න අපි ඉතින් අන්තිම මැතිවරණේ ශක්තිමත්ව ඡන්ද ලැබිලා තියෙන ප්‍රතිචාර බලුවා. ඒ දිස්ත්‍රික්කවල පළාත් පාල මැතිවරණය සහ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවල අපිට පේනවා. ඒ දිස්ත්‍රික්කවල ලංකා පොදුජන පෙරමුණ පොහුට්ටුව ලකුණ තිබ්බ ආකර්ෂණ. ඉතින් මේ ජනප්‍රිය ලාංඡනයකින් ඇති පක්ෂය ඒ ලාංඡනයත් එක්ක ක්‍රියාත්මක කිරීම ඒක දේශපාලන වශයෙන් බුද්ධිමත් ක්‍රියාවක්. ඒක වගේම යම් යම් දිස්ත්‍රික්කවල යම් කිසි ප්‍රමාණයක් ප්‍රතිශතය අඩුනා. අපි ඒකේ උපරිම ප්‍රයෝජනය ගන්න නම් වෙනත් ලාංඡනයකින් ඒ ප්‍රදේශවල ඡන්ද ඉල්ලන්න. උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුරා විද්‍යා ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේවා ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පැවති හමුවකදී. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ භික්ෂුන් වහන්සේලා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරපරුවේ පැවැත්වුණා. මෙරට බෞද්ධ ශාසනයේ මුහුණ පා තිබෙන ගැටළු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර තිබුණා. ඉරිදා දින සහ පොහොය දිනවල අමතර පන්ති පැවැත්වීම හේතුවෙන් දරුවන්ට දහම් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නොලැබී ගොස් ඇති බවට මෙහිදී භික්ෂුන් වහන්සේලා විසින් පෙන්වා දුන්නා. රජයක් වශයෙන් ඉරිදා දින දහම් පාසල් පැවැත්වීම සඳහා සියලු කටයුතු සංවිධානය කර දෙනු ලබන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය හැමෝටම ඕන තමන්ගේ ළමයා දොස්තර කරන්නයි ඉනිරුවෙක් කරන්නයි මේක හැම ටියුෂන් ක්ලාස් එකටම යනවා. මේ පොඩි ළමයි යනෝනේ. ඉතින් මේක හරිම ළමයාට වදයක් දහසක් නෑ. සෙල්ලම් කරන්න වෙලාවක් නෑ. මේ ළමයි සෙල්ලමක් කරලා නෑ. පරාජය බාර ගන්න බෑ. සමහරු ඉන්නෝනේ පරාජය බාර ගන්න බැරි අය. සෙනසුරාද ඉරිදාද එහෙම නාඩුවක් නැතුව ඔහේ ඇවිල්ලා ඉන්නවා. භාගයක් පාරේ ළමයි ඉන්නේ වැල්ලේ භාගයක් ඉන්ටිෂන් එනවායි කියලා අම්මල තාත්තල දන්නේ නැහැ. මේ ගම්බද මොනරාගලින් ඉතින් එනවා.
උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා තිබෙන පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ ගැටළු වලට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසත් එම පුරාවිද්‍යා ආරක්ෂිත මායිම් ලකුණු කිරීම නිසි පරිදි සිදු කර නොමැති බවත් භික්ෂුන් වහන්සේලා මෙහිදී පෙන්වා දුන්නා. මුහුදු විහාරය යාපනයේ ඓතිහාසික සිද්ධස්ථානය, ඩෙල්ෆ් දූපතේ පෞරාණික චෛත්‍ය, මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය සහ අනිකුත් නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂිත භාවය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා නිලධාරීන් සමග සාකච්ඡා කොට වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදී උපදෙස් දෙනු ලැබුවා. ත්‍රිපිටක ධර්මය විකෘති කර දේශනා කිරීම සහ ග්‍රන්ථ ලිදැක්වීම සම්බන්ධයෙන් බෞද්ධ ග්‍රන්ථ නියාමන පනත නීතිපති දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් සඳහා යොමු කොට ඇති බව පෙන්වා දුන් සමස්ත ලංකා ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ භික්ෂුන් වහන්සේලා ඒ සම්බන්ධයෙන් කටයුතු කර මෙරට මිත්‍යාමත පැතිරවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියා. සමස්ත ලංකා ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ වසර ගණනාවක් පුරා ඉතා අඩු පහසුකම් සහිතව කටයුතු කරමින් බුද්ධ ශාසනය වෙනුවෙන් කරන මෙහෙවර වෙනුවෙන් එම භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් සැපීමටත් ශාසන ආරක්ෂක බලමණ්ඩල ලේකම්වරුන්ට හිමි ගමන් දීමනා ලිපි ද්‍රව්‍ය දීමනා ඇතුළු දීමනා 2020 වසරට සාපේක්ෂව වැඩි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. ලෝක වෙළඳපොලේ තෙල් මිල සීග්‍රයෙන් අඩුවී ඇති මොහොතක වත්මන් රජයේ එම සහනය ජනතාවට ලබා දීමට තවමත් කටයුතු කර නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා චෝදනා කර සිටිනවා. එයද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ලෝකයේ තෙල් මිල ඉතාමත් සීග්‍රයෙන් අඩු වෙලා තිබෙනවා. නමුත් ඒ අඩුවීම අද ජනතාවට ප්‍රතිලාභය ලබා දීලා නැහැ කියන එක තමයි අපි මතක් කරන් තියෙන්නේ. මම හිටපු මුදල් ඇමති වශයෙන් මට මතකයි ජනවාරි මාසේ 8 වෙනිදා 2015 අප පත් වෙන අවස්ථාවේදී පෙට්‍රල් ලීටරයක් 165ක් තිබ්බා. ඒ අවස්ථාවේදී අපට පුළුවන් වුණා පරිභෝගියාට ඒ ප්‍රතිලාභය ලබා දීලා රුපියල් 35කින් 4කින් අඩු කළේ වරපසල් ලබා දෙන්න. අද නොඑක් ලෝක ඉල්ලීම අඩු වෙලා තිබෙන නිසා සහ වෙනින් ප්‍රශ්න නිසා තෙල් මිල සීග්‍රයෙන් අඩු වෙලා තියෙනවා. නමුත් මේ ප්‍රතිලාභය අහිංසක ජනතාවට තාම දීලා නැහැ. ඉතින් අපි ආණ්ඩුවේ මේ අවශ්‍ය අහන්නේ කරුණා කළා එවැනි ප්‍රතිලාභය ලබා දෙන්න. කරුණා කළක ලබා දීම අත්‍යවශ්‍යයි. ඒකෙන් කිව්වහම පෙට්‍රල් කියලා පෙට්‍රල් ඩීසල් භූමි තෙල් සියලු දෙනාටම බලපානවා. නමුත් මේකට හේතු සහගත කරන්න බැරි තුනෙන් දෙකක් ඕනේ අලුත් ආණ්ඩුවක් ඕනේ කියන ඒ විහිළු කතා කියන්න අවශ්‍යතාවය නැහැ. මොකෝ අපි පෙන්වලා තියෙනවා මන්තුරු 44කින් මේ තුනෙන් දෙකක් ඉල්ලනට වැඩිය ලබා දීලා තියෙනවා කියන එක සාර්ථක කරා කියන එක තමයි මතක් කරන්න පුළුවන්. අමාත්‍යමා දැන් අද වන විට බොරතෙල් බැරලයක මිල කීයද? අද 54කට 55කට විතර අඩු වෙලා තියෙනවා. එතකොට දැන් ඔබ හිතන විදිහට මේ දැන් රුපියල් කීයකින් අය කරන්න අඩු කරන්න පුළුවන්ද මුදල? දැන් තියෙන්නේ කීයේ අද මිලද ඔය තියෙන්නේ දැන්? හරි, ඒක මම මේ අවස්ථාවේදී කියන්නේ මිල අඩු වෙලා තියෙන ඒ සාපේක්ෂ වෙනස අනුව ලීටරයක් රුපියල් 8කින් 10කින් විතර අඩු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක මේ අඩු වෙන්නේ කවද ඉඳලාද? ඔය සාමාන්‍යයෙන් ඒක අඩු වෙලා තියෙන්නේ දැන් මාසෙකට විතර පෙර. ඒකෙන් නොඑක හේතු වෙන එකක් ඉල්ලීම අඩු වෙලා තියෙනවා. කොරෝනා වෛරස් නිසා ආර්ථිකය කඩාවැටලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඉල්ලුම අඩු වෙනකොට මිල අඩු වෙනවා ඉබේම. අධිකරණ ක්‍රියාවලියට කිසිදු දේශපාලන මැදිහත්වීමක් වත්මන් රජය විසින් සිදු නොකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්තුළු ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය ලබා දෙන මිලියන 2.6ක් වූ මෙරට සේවක සේවිකාවන්ගේ ගිණුම් වලට අදාළ මුදල් බැරවන බව දැන ගැනීමේදී මතුවී ඇති උසහගතත්වයේ සැලකිල්ලට අරගෙන කම්කරු සහ රැකී රක්ෂා පිළිබඳ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන්නට යදුණු කැබිනට් පත්‍රිකාවක් මගින් මින්පසුව අදාළ ගිණුමට මුදල් මාසිකව බැරවන බව තමුන්ගේ දුරකථනය හරහා දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. බුද්ධිමය දේපල නීති සංග්‍රහයේ යටතේ ඒ කලාකරුවන්ට, සංගීතඥයන්ට, ගායක ගායිකාවන්ට, ගීත තනු නිර්මාපකයන්ට ලැබිය යුතු වෙන පුරස්කාරය කර්තෘ භාගය කොපිරයිට් එක ලබා ගැනීම සඳහා විශාල සටනක් පසුගිය කාලයේ තුලදී කලාකරුවෝ කළා. ඉතින් මේ තත්වයට නීතියක් තියෙනවා. බුද්ධිමය දේපල නීති සංග්‍රහය. ඒ අනුව මාර්තු මාසයේ පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි සියලුම ගීත නිර්මාණකරණයේ යෙදෙන පාර්ශ්වයන්ට රූපවාහිනියෙන් ප්‍රචාරණය වන විට
රුපියල් 100 බැගිනුත් ගුවන්විදුලි නාලිකා මගින් ප්‍රචාරණය වන විට රුපියල් 20 බැගිනුත් ගෙවීම් කිරීමට මාධ්‍ය ආයතන එකඟ වුණා. සෑම පොලිස් කොස්තාපල්වරයෙක්ටම අවුරුදු 10කට වඩා වැඩි කාලයක් කිසිදු සස්වීමක් නොලැබ විශාල සංඛ්‍යාවකට පොලිස් පරීක්ෂක සැරයෙන් තනතුරු පරීක්ෂක තනතුරු හා අනිත් උසස්වීම් සඳහා වෙන කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබුණා. අමාත්‍යතුමා, නීතිපතිතුමා විසින් වැඩබන්න පොලිස්පතිවරයාට කරන ලබන නියෝග ක්‍රියාත්මක කිරීමට වැඩබන්න පොලිස්පතිවරයා අකීකරුකමක් මේ දවස්වල දක්වනවා. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අප්‍රසාදයට පළකට දෙනවා අමාත්‍යතුමා. මහාධිකාරණ මිනිසුරු ගිහාන් පෙළපිටිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අනුව යම්කිසි දේශපාලන බලපෑමක් තියෙනවද පොලිස්පතිතුමාට මේවා ක්‍රියාත්මක නොකිරීමට? මේ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් වුණේ නැහැ. නමුත් මාධ්‍යවල පළවෙන ආකාරය අනුව රජයේ ප්‍රධාන නීති නිලධාරියෙක් තමයි නීතිපතිතුමා. පොලිසිය භාර ප්‍රධාන රාජ්‍ය නිලධාරිය තමයි පොලිස්පතිතුමා. මෙයා පොලිසියා නීතිපතිතුමා අතර කටයුතු කරන්නේ අධිකරණේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ රජයේ පසුගිය රජයේ මෙන් අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි ගැසන්නේ නැහැ. දේශපාලන මැදිහත් වීමකින් තොරව අධිකරණයේ විසින් විසඳ ගැනීම තමයි සාධාරණ යුක්ති සහගත ක්‍රියාමාර්ගය වෙන්නේ. රාජකාරි මගහැරීමක් හෝ මොකක් හරි දෙයක් සිදු වෙන බව පේනවා නේද? එහෙම නීතියේ වැරද්දක් ඇති වෙලා තියෙනවා නම් ඒ පිළිබඳ අධිකරණය ඒ වැරදි කරපු අයට අවශ්‍ය දඬුවම් පැමිණීමේ කටයුත්ත කරන්න ඕනේ. රජයේ නිලධාරිනියක් සහ දේශපාලනඥයෙකු අතර ඇතිච්ච මතවාදයක්. මෙහිදී නිලධාරිනිය කියනවා මම නීතියට මිස පිට කිසිම දෙයක් කරන්නේ නැහැ. මගේ ඉලක්කය ආසියාවේ ඉහළම ස්ථානයකට මේ කඩුලාන වේ පරිසර පද්ධති රැක ගැනීම ගෙන යාමයි. මේක ඔබතුමා දකින්නේ මොන විදියට? අපි රජයයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි කැබිනට් මණ්ඩලයයි හැය සමග රටේ නීතියට අනුව යම්කිසි නිලධාරියෙක් නීතිය ක්‍රියාත්මක කරනවා නම් ජාතියේ ජාතික ආර්ථිකයේ යහපත තක පුද්ගලික අරමුණකින් තොරව එතකොට අපි ඉන්නේ ඒ නිලධාරිය ආරක්ෂා කළ යුතු කියන තැන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිය යුතු උපරිම සහයෝගය ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන පමණක් නෙමෙයි, එතුමා ආරක්ෂා කර ගැනීම සඳහා අපි කළ හැකි කළ යුතු සියලු පරිත්‍යාගයන් කරන්න සූදානමින් ඉන්න. මෙච්චර කල් තිබුණු ප්‍රශ්නය තමයි රටේ ජනතාවගේ දේශපාලඥයන් ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. දැන් ඒ විශ්වාසය ගොඩනැගිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම ආකාරයක බෙදීමක් ඇති කරන්න හෝ ගැටුමකට යන්න අපි සූදානම් වෙන්නේ නැහැ. මොකද ඒක රටට හොඳක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි හදාගන්න ඉන්න ආණ්ඩුවටත් ජනාධිපතිතුමාටත් ඒක හොඳක් වෙන්නේ නැති බව අපිට පේනවා. එක්සත් ජාතික පක්ෂ බෙදීම ඔබට හොඳටම පේනවා ඇති. එතන මේ ගුටි හොමාරුවක් විතරයි නැත්තේ. ඉතින් අපිට එහෙම කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කණ්ඩායම අපි සහයෝගයෙන් යන්න තමයි අපි බලාපොරොත්තු. මහත්මයා කියනවා එතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක ජනාධිපතිතුමාගේ යටතේ වැඩ කරන්නත් කැමතියි කිව්වනේ අගමැති හැටියට. අපි පිළිගන්නේ මේ රටේ අග්‍රාමාත්‍යවරයා විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා. වෙනත් කවුරුවත් මේ තනතුරු වලට පත් කරගන්න හෝ එයාට බාධාවක් වෙන ආකාරයෙන් කිසිදු කටයුත්තක් කරන්න අනෝ. අපි එහෙම තත්ත්වයක් ඇති කරගන්න කිසිදු ආකාරයක ඉඩක් දෙන්නේ නැහැ. මාධ්‍යවල මගේ පින්තූරත් එක්කම පළවුණා. මම මේ ෆොටෝ එකෙන් තමයි වාහනේ දැක්කේ. දැන් මම හොයන ওই වාහනේ කොහෙද කියලා අපේ රහස් පොලිසියටත් පොලිස්පත්තුමාටත් දැනුම් දීමක් කළා තියෙනවා. මේ මගේ නමින් ගෙනාවයි කිව්ව වාහනේ කොහේ හරි තියෙනවද, ඒක අතුරුදහන් වෙලාද කියලා හොයලා දෙන්න, නැත්නම් මේක වෙන කෙනෙක් ගෙනාවද කියන එක පිළිබඳව හෙළිදරව් කරන්න කියලා මම ඉල්ලීමක් කළා තියෙනවා සොයා බලන්න කියලා. මොකද මම අවුරුදු 10කින්වත් වාහනයක් ගෙනාවේ නැහැ. මට මේ රත ගාය නැහැ. මේ අවුරුදු 20 ගානක දේශපාලනේ ඒ බලතල වැරදි විදියට පාවිච්චි කළත් නැහැ, එහෙම අරගෙනත් නැහැ කියන එක ඔබට මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. තම පෞද්ගලිකව ලබාගත් කිසිදු තනතුරක් නොමැති බවත් කුමන තනතුරේ සිටියත් රටට සේවය කිරීමට තමාගේ එකම අරමුණ බවත් කතානායකකරු ජයසූරිය මහතා පවසනවා. ජයසූරිය මහතා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා.
කතානායක කරු ජයසූරිය මහතා අද ඓතිහාසික අනුරාධපුර නගරයට පැමිණියා. ඒ අනතුරුව කතානායකවරයා අටමස්ථාන අධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම ශ්‍රීනිවාස නාහිමියන් සහ රුවන්වැලිසෑය විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරත්න යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහා සංඝරත්නය වෙත ජීවන චරිතය කෘතිය පරිත්‍යාග කිරීමද සිදු කළා. ඒ අනතුරුව කතානායක කරු ජයසූරිය මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. දේශපාලන ශේෂ්ත්‍රයේදී මට විශාල ඕනකමක් තිබුණා අලුත් දේශපාලන සංස්කෘතියක් මෙහෙට ඇති කරන්න. චරිත ඝාතන නැති, අපහාසු නැති පිරිසිදු දේශපාලනයක්. එතෙන්දී මගේ ප්‍රාර්ථනේ මේ රටේ අලුත් යුගයක් ඇති කරන්න, අපේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. රට සේවය කිරීම මගේ මරණ මොහොත දක්වා මගේ යුතුමක් මේ රට කරන්න ඕන. ඒක මොන තලාතරක වෙන්න මොද පදවි වෙන්න කියලා මං හිතලා නැහැ. තවම පදවි තානාන්තර මං ඉල්ලලා නැහැ. අද වෙන කිසිම තානාන්තරයක ඉල්ලලා යෝජනා කරගත්ත දෙයක් නෙමෙයි. මම කතානායක පුටුවේ ඉඳගත්තට පස්සේ සිරිකොත සමග කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. සිරිපොතට අඩි ගහලත් නැහැ. මගේ කතානායක පදවිය සම්පූර්ණයෙන්ම නිර්පාක්ෂික පදවියක්. නමුත් මේ ගැටලු ඇති වෙන අවස්ථාවවලදී රන් වික්‍රමසිංහ නායකතුමා, ඒ වගේම සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාගේ පක්ෂ ප්‍රධානීන් බොහෝ දෙනෙක් මහා මුණා ගැටලු ඇති වෙන අවස්ථාවල මගේ ජ්‍යෙෂ්ඨෙක් වශයෙන් මම ඒ අවල් දුන්න පක්ෂයක විනයක් අවශ්‍යයි. තෝරාගත් විභාග කිහිපයක් සඳහා ඉදිරියේදී ගණක යන්ත්‍ර භාවිතා කිරීමට විභාග අපේක්ෂකයන්ට අවස්ථාව ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වෙන්නපුව ශාන්ත ජෝසප් විද්‍යාලයේ පැවති නිවසන්තර ක්‍රීඩා උත්සවයට එක් වෙමින්. අධ්‍යාපනය හරි සංකීර්ණයි අද කියලා. අධ්‍යාපනය මහා තරඟයක යෙදিলা තියෙනවා. දෙමව්පියෝ දරුවන්ට වඩා වේගෙන් මේ අධ්‍යාපනතර හොඳ පාසලක් වань. දැන් වර්තමාන රාජ්‍ය නායකයා ඒ සඳහා විවිධ විසඳුම් දෙන්න අපිට නියෝග කරලා තියෙනවා. රටේ අත්‍යවශ්‍යම සාධකයේ කාරණාව හැටියට. දැන් පාසල් 16 ව්‍යාපෘති ක්‍රියාත්මක කරයන්. පළවෙනි අධීරේදීම මේ ජාතික පාසල් නොමැති සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ජාතික පාසල් ලබා දෙන්න. අපිට අවශ්‍යලා තියෙනවා හැම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක්. හැම දරුවෙක්ම ලෝ ඉල්ලන අධ්‍යාපනය ලබා දෙයි. දැන් අපි විවිධ අලුත් තීරණ ගන්න. දැන් මෙතෙක් කල අපේ රටේ ඔය හැම ඉහළ විභාගයක්ම ගණකාධිකරණ ඉහළ විභාගය කරන කෙනාටත් ගණක යන්ත්‍රයක් නැත්නම් කැල්කියුලේටරයක් පාවිච්චි කරන්න අවශ්‍යයක් නැහැ. ඔහු තාම ඔහුගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දෙවර චක්‍රයේ පුළුවන්ද කියලා. දැන් අපි මේ වෙනස් කරයි යනවා. ප්‍රථමයෙන්ම අත්හදා බැලීමක් හැටියට තෝරාගත් විභාග කිහිපයකට මේ 16 වෙනිදා පටන් ගන්න ගණකාධිකරණ සේවා විභාගයෙන් අපි ආරම්භ කරනවා. ගණක යන්ත්‍රය පාවිච්චි කරන්න අපි ඉඩ දෙනවා ප්‍රථම වතාවට විභාග අපේක්ෂකයන්. ප්‍රථම වතාවට අපේ රටේ සැලසුම් සකස් කිරීමට භාවිතා කරන නොහැකි ගණක යන්ත්‍රය. තෝරාගත් විභාග වලින් අපි ඉස්සරහට යනවා. මොකද අපි ලොවට ගැළපෙන විදිහට අපේ අධ්‍යාපනය, අපේ විභාග ක්‍රමය මේ සියල්ලම සකස් කළ යුතුයි කියලා අපි කල්පනා කරනවා. දැන් අවධානය ලෝම බිහිතියට පත් කර ඇති COVID-19 වෛරසය පිළිබඳ අලුත්ම තොරතුරු වෙතයි. COVID-19 වෛරසය වැළඳීමෙන් පසුගිය පැය කිහිපය තුළ පමණක් මියගිය සංඛ්‍යාව 242කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව මෙම වෛරසය වැළඳීමෙන් මියගිය සමස්ත සංඛ්‍යාව 1300 ඉක්මවා තිබෙනවා. මේ අතර මෙම වෛරසය පාලනය කිරීමට නොහැකි වුවහොත් ලෝක ජනගහනයෙන් 60%කට වෛරසය ආසාදනය වීමේ අවධානමක් පවතින බව අදාළ වෛරසය පිළිබඳව හොංකොං රාජ්‍ය සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය කේ.එන්. ලියුන් මහතා ප්‍රකාශ කර තිබෙනවා. COVID-19 නම් වෛරසය ආසාදනය වීමෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව මේ වන විට 1357 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම වෛරසය ආසාදිතයින්ගේ මුළු සංඛ්‍යාව 60,000 ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගත වූ පැය 24 තුළ මෙම වෛරසය ආසාදනය වූවන් 242 මරණයට පත්ව ඇති අතර වෛරසය පිළිබඳව තොරතුරු අනාවරණය වූ දින සිට එක් දිනක් තුළ වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්වන පුද්ගලින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන්නේ වෛරසයේ මාරාන්තික බව පිළිබඳව රතු නිවේදන නිකුත් කරමින්. ඒ අනුව ගත වූ පැය 24 තුළ පුද්ගලින් 14,840 හට මෙම වෛරසය ආසාදනය වී තිබෙනවා. ෂුකේ යොන්නා ෂවා
那你好，咱这现在有热水吗？在外面打的。是有热水的。මෙලෙස වෛරසය දිනෙන් දින පැතිර යාමත් සමගින් වෛරසයේ නිජබිම වන හුබේ පළාතේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානියා එම තනතුරින් ඉවත් වී ඇත්තේ වෛරසය පාලනය කිරීමට නොහැකි පසුබිමක් තුලයි. මේ අතර දහස් ගණනින් ජීවිත බිලිගනිමින් පැතිර යමින් පවතින මෙම වෛරසය පිළිබඳව හොංකොง රාජ්‍යයේ සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානි මහාචාර්ය ගියප්‍රිය ලියුන් මහතා අනතුරු අඟවා තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ වෛරසය පාලනය කිරීමට නොහැකි වූහොත් ලෝක ජනගහනයෙන් 60%කට පමණ මෙම වෛරසය ආසාදනය වීමේ අවදානමක් පවතින බවයි. එසේම වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ලොව පුරා රටවල් විවිධ ක්‍රමෝපායන් භාවිතා කළද එය අයිස්කන්ධක් වැනි වෛරසයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව ඔහු ඉන්සඳහන් කර සිටින්නේ අදාළ වෛරසය ස්වභාවයෙන් මතු පිටට පෙනුනද එහි නොපෙනෙන කොටස භයංකාර වන බවයි. SARS වෛරසය පැතිර ගිය කාල සීමාවට වඩා COVID-19 වෛරසය පැතිර යාම ලෝක ආර්ථිකයටද දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබෙනවා. ඒ අනුව ලෝක තෙල් ඉල්ලුමද මේ වසරේ දිනකට බැරල් 990,000කින් පමණ ඉහළ යනු ඇති බවයි OPEC සංවිධානය සඳහන් කර සිටින්නේ. එය පෙර පැවති ඇස්තමේන්තුවට වඩා මිලියන 0.23ක අඩුවීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා ලෝක ශුරතා ෆෝමියුලා 1 මෝටර රථ තරඟාවලියේ සිවුවන අධිර මෙම වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමීමට තරඟ සංවිධායකයින් තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත් මෙවර ටෝකියෝහි පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරඟාවලිය අවලංගු කිරීම පිළිබඳව මෙතෙක් සලකා බලා නොමැති බවයි එහි සභාපති යොෂිරෝ මෝරි පවසන්නේ. හැත්තෑදෙවන නිදහස් දිනයට සමගාමීව තිබූ පොදු සමා කාලය තුළ ත්‍රිවිධ හමුදා සමාජිකින් 8000කට අධික පිරිසක් සේවයට වාර්තා කර ඇති බව යුද හමුදා මූලස්ථානය පවසනවා. 72 ජාතික නිදහස් දිනයට සමගාමී වේදී තිබූ පොදු සමා කාලය ඊයේ දිනෙන් අවසන් වූ අතර මේ වන විට ත්‍රිවිධ හමුදාවට අයත් සේවයට නොපැමිණ සිටි නිලධාරීන් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 8005 දෙනෙකු එම කාලය තුළ සේවයට වාර්තා කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එම පිරිසට ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසු නිලයන් 6091ක් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයින් 773 දෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 6 දෙනෙකු සහ සෙසු නිලයන් 1141 දෙනෙක් ඇතුළත් ජනමාධ්‍ය තුල ලබා දුන් ප්‍රතිචාරය හරහා විශාල සංඛ්‍යාවක් පොදු සමාකාලය තුල මෙලෙස සේවයට වාර්තා කර ඇති බව නිරීක්ෂණය වන බවයි ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය පෙන්වා දෙන්නේ. මෙනිසයි ආයතන වලටත් සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සමාජිකින්ගේ ළඟම ජාතීන් ඔවුන් නැවත සේවයට වාර්තා කිරීම සඳහා දිරිපත් කිරීම පිළිබඳව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා අපතිවරුන් විශේෂ ස්තුතියක්ද පළ කර තිබෙනවා. මෙවර විටත් පැතිරැමින් පවතින හැටන් සිංගිමලයේ රක්ෂිතයේ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් අද පස්වරුවේ 212 බෙල් ගුවන් යානයක් යොදවා තිබෙනවා. හැටන් සිංගිමලයේ කන්දේ මෙම ගින්න හටගෙන තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමම් මාර්ගයේද මෙම සිංගිමලයේ කන්ද පාමුල පිහිටා ඇති අතර සිංගිමලයේ කන්ද නැගෙනහිර මායිම් ප්‍රදේශයෙන් අද උදෑසන මෙම ගින්න හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ. පවතින අධික වියලි කාලගුණයත් සමග ගින්න සීග්‍රයෙන් කඳු මුදුන දක්වා පැතිර යමින් පවතින අතර පැතිර යන ගින්න පාලනය කිරීමට හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිනවා. කිසියම් පිරිසක් විසින් රාක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි හැටන් පොලිසිය සැක පළ කරන්නේ. අද උදෑසන හටගත් මෙම ගින්න පස්වරු කාලය දක්වාම පැතිර යාම හේතුවෙන් ගුවන් හමුදාවට මේ පිළිබඳව දැනුම් දීමෙන් පසුව ගුවන් හමුදාවේ බෙල් 212 ගුවන් යානයක් ගින්න නිවීම සඳහා පැමිණ තිබෙනවා.
කාසල්රී ජලාශයෙන් ජලය රැගෙන අවස්ථා කිහිපයකදී බෙල් 212 ගුවන් යානය සිංගමලේ කඳුමුදුනේ පවතින ගින්න නිවා දැමීම සඳහා උත්සාහ දරා තිබෙනවා. ගුවන් හමුදාවට අමතරව යුද හමුදා සමාජිකින්ද ගින්න පාලනය කිරීම සඳහා මේ වන විටම ප්‍රදේශයට ගොස් සිටිනවා. පැතිර යන ගින්න හේතුවෙන් මේ වන විටත් අක්කර 3ක පමණ වටිනා රක්ෂිත කොටසක් විනාශයට පත්ව ඇති බවයි හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ. අලිමිනිස් ගැටුම හේතුවෙන් වන අලි මෙන්ම ජනතාවද මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳවයි මේ අනාවරණය. වන අලි ගැටලුව අපේ රටේ ජන ජීවිතවලට කාලයක් පුරා බලපෑම් එල්ලවන කරුණක් බවට පත්ව තිබෙනවා. මේ ගල්ගමුව වලස් වැව කඩ දෙකවත්ත ගම්මානයයි. ගල්ගමුව ප්‍රදේශයේ ඇතැම් ගම්මානවල මාස 3ක් පමණ දිවාරාත්‍රී කාල දෙකම වීවකාව වනසතුන්ගෙන් රැකබලා ගැනීමට කුඹුරුවල කාලය ගත කර අස්වනු නෙලා අවසන් වූ පසුවද නිවෙස් තුළ ඇති නෙලාගත් අස්වැන්න ආරක්ෂා කර ගැනීමටද නොහැකි තත්වයකට පත්ව ඇති බව ගොවීන් පවසනවා. ඊයේ රාත්‍රියේ වලස් වැව කඩ දෙකවත්ත ගම්මානයට පැමිණි වන අලියෙක් නිවසකට හානි කර එහි තිබූ වී ආහාරයට ගැනීමට උත්සාහ කර ඇති අතර අසල තිබූ තවත් නිවසකට හානි කර තිබෙනවා. කෙසේ වෙතත් වන අලි ගැටලුව හේතුවෙන් මෙම ගම්මානයේ නිවාස 20ක පමණ ජනතාව ගම්බිම් අත්හැර ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඉතින් ඒ අතින් දැන් ඔවුන් මාස 3ක් තිස්සේ දුක් විඳලා වී කුඩු දෙකක් ගෙවලට ගත්තන් පස්සේ ඒක රැකගන්න නැවතත් මාස 3-4ක් අවුරුද්දක් රැ තිස්සේ නින්ද මරාගෙන ඉන්න ඕනේ. මේක තමයි වෙලා තියෙනදී. මේ අතර අනුරාධපුර පණ්ඩුකාභයපුර ප්‍රදේශයේ අතහැර දැමූ හේනක අනාරක්ෂිත වගාලින්දකට ඊයේ පෙරවරුවේ වැටී සිටි ඇතින්නක් අනුරාධපුර වනජීවි නිලධාරීන් විසින් බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් ගොඩගෙන කැලයට පළවා හැරීමට කටයුතු කර තිබෙනවා. අනාරක්ෂිත වගාලින්දට වැටී ගොඩ ඒමට උත්සාහ දරමින් සිටි මෙම ඇතින්න දුර ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමක් මතයි වනජීවි නිලධාරීන් මෙලෙස ඇතින්න බේරා ගැනීමට කටයුතු කර ඇත්තේ. මේ අතර වනාලි ගැටලුව සම්බන්ධයෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විසඳුම් පිළිබඳව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාද මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. මේක වළක්වන්න අපි විද්‍යාත්මකව යම්කිසි වැඩපිළිවෙළක් දැනට කරගෙන යනවා. එකක් තමයි කැලෑ ඇතුලේ නටබුන් වෙලා තියෙන වැව් ටික ප්‍රතිසංස්කරණය කරලා අලින්ද කෑම හදලා දෙන්න ඕනේ. වගා කරලා දෙන්න ඕනේ. තන බිම් හදන්න ඕනේ. ඉතින් අපේ පළවෙනි වැඩසටහන හැටියට දැන් වැව් කේපියක් ටෙන්ඩර් කරලා දාලා තියෙනවා. ඒ වගේ මේ අවුරුද්ද සාමාන්‍ය අපිට වැව් හදන්න පටන් ගන්න ප්‍රේමාසෙන් පස්සේ පොඩි වැව්වල තියෙන වතුර ඉවරනට පස්සේ ඉතින් අපි මේ වැව් ටික හදනවා. වැව් ටික හදලා කැම ටික දෙන්න ලෑස්ති කරනවා අලින්ද. එතකොට අලින් ගමට එන එක අඩු වෙනවා. ඊළඟ කාරණේ තමයි විදුලි වැටවල් අපි කාලාන්තරයක් ගහන්න ගියා. විදුලි වැටට දැන් අලි බය නැහැ. ඉතින් ඒ නිසා අපි වෙනත් ක්‍රමයක් හොදලා නවීන තාක්ෂණිය උදාගෙන වෙනත් විදුලි වැටවල් ගහන්න මිලියන 1000ක් අපි වෙන් කරගෙන මේ මුදල් ටික පාවිච්චි කරලා ඒ ටික කරාට යනවා. දෙවැනි ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ රිය අනුතුරු පිළිබඳවයි දැන් අවධානය. මැණික් හෙන්න පොලිස් වසමට අයත් පල්ලිකැලී ප්‍රදේශයේදී පුද්ගලෙකු මාර්ගය හරහා මාරුවීමට යාමේදී මහනුවර සිට දිගන අලුත්වත්ත දක්වා දහවෙනි වෙමින් තිබූ බස් රථයක ගැටි එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 87 හැවිරිදි පුත්කලයෙක්. අදාළ බස් රථයේ රේදුරු මැණික් හෙන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා. කොළොන්නාව තෙල් සංස්ථාව අසල දුම්රිය හරස් මාර්ගයේදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පාසල් සිසුන් රැගත් බස් රථයක ගැටි අද පස්වරුවේ අනතුරක් සිදු වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ කොළොන්නව තෙල් සංස්ථා අංගණයට දුම්රිය ඇතුළු කිරීමෙන් පසු දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු යළි විවෘත කර ඇති අතර එම අවස්ථාවේ පාසල් සිසුන් රැගත් බස් රථයක් මාර්ගය හරහා ධාවනය වී ඇති බවයි. කෙසේ වෙතත් ඉදිරියට ධාවනය වූ දුම්රිය එකවරම පසුපසට පැමිණ බස් රථය ගැටී තිබෙනවා. අනතුරින් බස් රථයට හානි සිදු වී ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ. නුවරලිය තලවකැලේ මාර්ගයේ නානුවය රදැල්ල ප්‍රදේශයේදී සහල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් නිවතට පැන පස්කන්දක ගැටී පෙරළියාමෙන් අද සිදු වූ අනතුරකින් පුත්තිලින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා නුවරලිය මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. අනුරාධපුර පෝද්දල සහ හැටන් ප්‍රදේශවල සිදු වූ සොරකම් වලට සම්බන්ධ පුද්ගලයන් කිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මරංචු ජාවාරමේ යෙදෙන අපරාධකරුවන් බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු ඔවුන් ගමන් කළ සුඛෝපභෝගී මෝටර් රථයක්ද සමග ඊයේ පසුරුවේ අනුරාධපුර ඉසුරුමුණිය ප්‍රදේශයේදී අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලයන් සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ්‍ය මුදල් නෝට්ටු 90ක් සහ රුපියල් 1000 ව්‍යාජ්‍ය මුදල් නෝට්ටු 47ක් සිල්ලම් පිස්තෝලයක් මෙන්ම තියුණු ආයුධ සොයාගත් බව පොලිසිය පවසනවා. මේට අමතරව මරංචු ජාවාරම් සඳහා යොදා ගන්නා උපකරණ රැසක්ද මෙහිදී පොලිසිය සොයාගත්තා. නිධානයකින් ලැබුණු රන් කහවණු බවට පුද්ගලින් රැවටීමට භාවිතා කරන අච්චුවක දමා සකස් කරන ලද රන් පැහැගැන්වු ලෝහකාසි 500කට ආසන්න ප්‍රමාණයක් CDMA දුරකථනයක් සහ ජංගම දුරකථන තුනක්ද පොලිසියට සොයා ගැනීමට හැකි වී තිබෙනවා. මේ අතර පෝද්දල පොලිස් වසම තුල විවිධ සොරකම් රැසකට සම්බන්ධ බව පැවසෙන පුද්ගලයෙකු සොරකම් කරන ලද රුපියල් 105ක් පමණ වටිනා රන් භාණ්ඩ සමග ඊයේ පසුරිය පෝද්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලෙක්. සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර හැටන් වටවල නගර මැදියේ පිහිටි ආගමික ස්ථානයකට ඊයේ රාත්‍රී 10ට පමණ ඇතුළු වූ පුද්ගලයෙකු එම ස්ථානය තුල වූ පින් කැටය කඩා එහි මුදල් රැගෙන යන අයුරු අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙතයි. වසර 8ක් පුරා අබලක්ම පවතින කඩවත ගොනහින වැබඩ මාර්ගය පිළිසකර කර දෙන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් පසුකෙදා උද්ඝෝෂණයක නිරත වුණා. විරෝධය සිදු කළ ස්ථානයට පැමිණි පළාත් සභා මන්ත්‍රී සනත් ප්‍රදීප් මහතා එම මාර්ගය පිළිසකර කර දෙන බවට පොරොන්දු වීමත් සමග විරෝධතාකරුවන් විසිර යාමට කටයුතු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. බදුල්ල දිස්ත්‍රික් ඡායාරූප ශිල්පීන්ගේ සංගමය සහ බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලීය ඡායාරූප සංගමය සංවිධානය කළ දෙදින ඡායාරූප ප්‍රදර්ශනයක් එම විද්‍යාලයේදී ආරම්භ කර තිබෙනවා. දොරතුරත් සමගින් අප සූදානම් වන්නේ ඔබගෙන් සමුගෙන යන්නට. යලිත් රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රති විකාශයෙන් ඔබ යලි හමු වීමට සූදානම්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.